පාස්කුපසාරය සිද්ධ වුණේ යාපාලන ආණ්ඩුවේ තමයි. ඒ කාල සීමාව තුළ අපි පැහැදිලිව පිළිගන්නවා. හැබැයි මේ දේවල් කුමන්ත්‍රණය වුණයි කියන එක පිළිබඳව අද මහා බ්‍රිතාන්‍ය ප්‍රසිද්ධ චැනල් 4 නාලිකාව ඔස්සේ අද ලෝකයටම ප්‍රචාරය කළ අවස්ථාවයි. මේක ඉතාමත් පැහැදිලි වීඩියෝ දර්ශන ඒ වගේම විවිධ ඒ කාලේ හිටපු මේ බෝම්බ කරුවන් එක්ක කරන ලද සාකච්ඡා පිළිබඳව ගිහපු තැන් පිළිබඳ හිටපු ගෙවල් පිළිබඳවත් අද මේකෙන් ප්‍රචාරය. හැබැයි මේක බැහැර කරන්න පුළුවන් තත්වයක් නැහැ. රටකට මෙවැනි ව්‍යසනයක් වෙලා මිනිස්සු 200 ගාණක් මිය ගිහිල්ලා මේ රටේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ඒ වගේම කතෝලික පල්ලි කීපයකට පහර දීලා ඒව සුන්නත් දුහුලි කළා ඒ තත්ත්වයට පත් කළා. මේක අවුරුදු දැන් කීපයක් වෙනවා මේකේ මහමුලකාරව අල්ල ගන්න පුළුවන් කමක් නැතුව හිටියා. අද මේ පිළිබඳ හෝඩුවාවක් දෙනකොට අද පොහොට්ටුවේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව දෙවනක් කරමින් අද චැනල් 4 නාලිකාවට බාර දෙන තත්වයකට පත් වෙලා තියෙනවා. නමුත් මේකේ තියෙන කරුණු ටික අරගෙන මේකේ තියෙන තොරතුරු ටික අරගෙන මේකේ ඔප්පු කරපු යම් යම් දේවල් ටික අරගෙන මේ පිළිබඳ විමර්ශනයක් කළා කටයුතු කරන්න අද මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයාටවත් අද පුළුවන් කමක් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි කියනවා ඔබතුමා අගමැති වෙලය කාලේ සිද්ධ වෙච්ච මේ දේ මෛත්‍රීපාලගේ කරපිටින් එක එයාට දාලා ඇඟ බේර ගන්න ලෑස්ති වෙන්න එපා. දැන් Tamanට ඇවිල්ලා තියෙන අවස්ථාව. දැන් රමන් රටේ ජනාධිපතිවරයා Tamanට බලය තියෙන ශක්තිය. එහෙනම් කරුණා කළා මේ සිද්ධියට වකියුතු පුද්ගලයන් තරහා තිරම නොබලා ඒ සඳහා ඔබතුමත් ගිහිල්ලා ඒකට සාක්ෂි දීලා කරුණා කළා මේ වෙච්ච ව්‍යසනෙන් මේ රටට වෙච්ච අපරාධේ අපි දන්නවා එවයින් වන්දි ගන්න ඕන අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවලට. ඒ සඳහා කවුද මේකේ වග උත්තරකාරයෝ කවුද වැඩිය කාලයෝ කවුද මහා මුලකාරයෝ කියන එක පිළිබඳව රටට හෙලි කරන්න අවශ්‍ය ජාත්‍යන්තරයෙන් හරි ගෙනල්ලිවලා මේ සඳහා පරීක්ෂණයක් කරලා ඒකේ තොරතුරු ඉදිරිපත් කරන්න ඕන කියන පණිවිඩය අපි ඉතාමත්ම වක්කීමෙන් කියනවා. නැත්තම් අපි ඉතාමත් පැහැදිලිව කියනවා අද මොන විදියට චැනල් 4 නාලිකාව පිළිබඳව විවිධ මත කරමින් ඒවා පුරුපචාරය අනුවෙන් ප්‍රකාශ කරමින් අද මේවයින් මං ඉදන් මගහැරින ලෑස්ති වෙන අයට අපි කියනවා සම්මගි පෙරමුණේ ආණ්ඩුවක් ලබන අවුරුද්ද පිහිටවනකොට අපි පළවෙනි දේ හැටියට අපි කියනවා ගරු අගරද කුරුතුමාණන්ට පළවෙනි පියවර හැටියට කියනවා චැනල් 4 නාලිකාවෙන් යම් යම් විමර්ශන වෙන කරුණු ඉදිරිපත් වෙන කරුණු සියල්ල එක්ක අපි ජාත්‍යන්තරයෙන් ගෙනල්ලිවලා මේකට සාධාරණීෂ්ඨ කළා. ඒ ඊ타මත්ම විඳිතින් වෙනුවෙන් අවශ්‍ය සහනය ඒකම සාධාරණීෂ්ඨ කරන්න අපි සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් තුල කටයුතු කරනවා කියන එක ඊ타මත් වාක්‍යයෙන් ප්‍රකාශ කරනවා. අද ජීවත් වෙන්න පුළුවන් කමක් නැතුව තුන් වේලා කන මිනිහා එක වේලක් කාලේ යන්තම් ජීවිතේ ගැට ගහ ගන්න වෙලාවක ඉස්පිරිතාලට ගියහම බාල බෙහෙත් ටික දීලා මිනිස්සු මරනවා. අනිත් ඉස්පිරිතාලට ගියහම ඉන්ජෙක්ෂන් එක ගහලා මිනිස්සු මරනවා. තව ඇස්රෝහල්ට ගියාට පස්සේ බාල ඇස් කාච නිසා ඇස් දෙකම අන්ධ වෙන පිරිස ඉන්නවා. මේවට වග කියන්න ඕන මේ ආණ්ඩුව විතරක් නෙවෙයි මේ ආණ්ඩුවේ සෞඛ්‍ය වැඩ කටයුතු කරන ඇමතිය අද මුනිවතරකමින් ඉන්නවා. අද මේවට වෘත්තීය වේදීන් ඒ විතරක් නෙමේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් විවිධය අද මේ පිළිබඳව මුළු මහත් රටේම අවධානය කළා තියෙනවා. ඒක ගැන අර බීරි අලින්ට වීණා වාදනය කරන වගේ ලොක්කට තේරෙන්නේ නැහැ සොක්කන්ට තේරෙන්නේ නැහැ සෞඛ්‍ය ඇමතියට තේරෙන්නේ නැහැ උන් හරියට කසාය බීපු ගොළු වගේ තමහර වෙලාවකට ඉන්නවා. සමහර වෙලාවට පහසි බස් දොරනවා. ඒකලු ඔයි රෝහල් ඉස්සරහා මිනි පෙට්ටි සාප්පු තියෙන කියන ඊ타මාත්ම වහසි බස් දොරමින් ඉන්නවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ තක්කඩි ටික හොරු ටික මේ 225 අතර ඉන්නනම් තාක්කල් අපි දන්නවා මුන් පරාජයට පත් කරන්න බෑ. එසා රටේ ජනතාව ඉල්ලන්නේ ආණ්ඩුවට විතරක් මුළු ආණ්ඩුවම ගෙදර යවන්න අවශ්‍ය මැතිවරණයක් වහාම ඕන කියලා. එක්ක ජනාධිපතිවරණය වෙන්න පුළුවන්, එක්ක පාර්ලිමේන්තු මැතිවරණය වෙන්න පුළුවන්. අරෙන් මෙන් සක්ක ගහලා වෙන වෙන දේවල් කරලා හරියන්නේ නැහැ. මැතිවරණයක් කියලා ජනතාවගේ කෝපය, ජනතාවගේ වේදනාව, ජනතාවගේ දුක අපි දන්නවා කතිර කෑල්ලෙන්
පෙන්වන්න පුළුවන් අවස්ථාව මේ රටේ ජනතාවට දෙන්න ඕන. අද බලන්න ETF EFF එකට බිඳලා ඉවරයි. ඒකට අද කෙලලා ඉවරයි. අහිංසක ලක්ෂ ගාණක් මේ රටේ ඒ කඳුළු දහඩිය හෙලලා මහන්සි වෙලා අවුරුදු ගාණක් වැඩ කරපු මිනිහගේ ඉතුරු වෙච්ච සොච්චමටත් අද මේ ආණ්ඩුව කහලා ඉවරයි. ඒ මදිවට අද කියන්නේ මොනවද? රටේ අපනයන ආදම් වැඩි කරන් ඩොලර් කේන්න කංශවවන්න ඕන කියලා එක්කෙනෙක් කියනවා. ඒ අතරේ මන් දැක්ක ඊයේ පෙරේද මේ වඳුරු දෙන්නෙකුත් ගෙනල්ලා තිබුණා ලංකාවට ඩොලර් දීලා. මහලවල කයිවාරු ගැහුවේ අපි වඳුරු ටික යවන්න හිවල්ලු ටික යවන්න ඒකෙන් ඩොලර් ගේනවා කියලා කතා කරපු අය අද ඩොලර් දීලා ලංකාවට වඳුරු ගෙන්නන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේකද රටේ ප්‍රශ්න විසඳාකාරය. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ ආණ්ඩුවට ඇත්ත වශයෙන්ම ජනතා කැමැත්තක් නැහැ. මේ ආණ්ඩුවේ ඉන්න එක ඇමතිවරයෙකුටවත් ජනාධිපතිවරයෙක් කියලා ජනතා ප්‍රසාදයක් සහ ජනතා වගේ මම හිතනවා ඒ අයගේ හදවත රිද්ම ගැස් මහඳුනන මිනිහෙක් මේකේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ ආණ්ඩුව gedare යවන්න මේ රටේ ජනතාවට පැහැදිලිවම මම හිතනවා නොමකෙන සිහිවටනයක් තියන්න අවස්ථාවක් අපි හදලා දෙනවා. මේ රට ගොඩනගනවා අපි සමගි ජනබල වේගය හැටියට දැනටමත් මේ රට ගොඩනගන්න අවශ්‍ය සියලු වැඩ කටයුතු සම්පාදනය කළ අවසාන හෙට ඡන්දේ තියන්න අනිත් අපි ලෑස්ති මේ රට බාර අරගෙන මේ තිබෙන සියලු ව්‍යසනයන්ගෙන් මේ රට මුදව ගන්න. බාල බෙහෙත් ඉන්ජෙක්ෂන් කැත කුණු ටික වසායා කෙහෙලියගේ රෝග දෝෂ සේරම ටික නසායා ETF EPF දෙකට කෙලිය බොසායා කංශ වැවිල්ලත් ඕකේ දයනගේ බන දෙසායා කංශ වැවිල්ලත් ඕකේ දයනගේ බන දෙසායා